හිමෙන් වැසුණු මුදුනක් සහිත කන්දප්පාමුල ගමක ෂින්ඩෝ කියලා අම්මා කෙනෙක් ජීවත් වුණා. ඇගේ සැමියා නම් මිය ගිහිල්ලා. ඇයට දරුවන් හිටියෙත් නැහැ. ඉතින් බොහෝම තනිකමින් තමයි ඇය කල් ගෙව්වේ. ගෙදර දොරේ දහහක් වැඩ කටයුතු කරන්න ඕනේ ඇයට තනියමයි. ගෙදර දොර සුද්ධ පවිත්‍ර කරන්න කුකුලම් බලා කියා ගන්න ගඟට ගිහින් රෙදි හොද ගන්න දරමිටි කපාගෙන එන්න තට්ට තනියම කෑම ටික උයා ගන්න මේ හැම දෙම ඈ කලේ තනිවමයි. ඉතින් හැමදාම හවසට දවසේ වැඩ කටයුතු අවසන් වුණාම ඈ හිමෙන් වැසුණු කඳු මුදුන දිහා බලාගෙන යදිනවා. මහා කන්ද දෙවියනේ මගේ වැඩ කටයුතු හරිම අමාරුයි. අනේ මට උදව්වට කවුරුන් හෝ ලබා දෙන්න. ඔන්න ඉතින් එක දවසක් ෂින්ඩෝ ගඟ අද්දර තිබුණු තමන්ගේ හේනේ වල් නෙලමින් හිටියා. ටික වේලාවක් යනකොට මහා ශබ්දයක් ඇහුණා. ඒ නිසා ෂින්ඩෝ නැගිටලා වටපිට බැලුවා. මම තමා කන්දේ දෙවියන්ගේ දූතයා. ඔබට බොහෝම වටිනා වට්ටක් ඇට වගේක් දෙන්න ඕනේ මට. ආ මේ ඇට ටික පැල කරන්න. දූතයා වටක් ඇට ටික ෂින්ඩෝට දුන්නා. මේ තමයි ඔබේ යතුමට දෙවිය දුන්න උදව්ව. එහෙම කිව්ව දූතයා එතනින් අතුරු දහන් වුණා. ඈ? ඒ මොකද්ද නේ වුනේ? මේ වටක් ඇට ටිකෙන් මට මොකද තියෙන උදව්ව? එහෙම කිව්වට අය වටක් ඇට ටික පැල කරලා තමන්ට පුළුවන් විදිහට පරිස්සමට බලාගත්තා. ඒවා බොහෝම ඉක්මනින් වැඩෙන හැටි දැක්කාම ඇයට හරිම පුදුමයි. සතියක් යන්නත් ඉස්සර වෙලා ලොකු වැල් ගොන්නක් ඉදම පුරාම පැතිරලා ගියා. ඒ වැල්වල හැමතැනම ලොකු ලොකු වට්ටක්ක ගෙඩි පිරිලා තිබ්බා. ෂින්ඩුට හරිම සතුටුයි. ඇය වට්ටක්ක ගෙඩි ටික නෙලලා ගෙදර අරගෙන ආවා. හිත හවස පොලට මේ වට්ටක්ක ගෙඩි ටික අරන් ගිහිල්ලා හොඳ ගානකට විකුණ ගන්න ඕනේ. එහෙම හිතපු ෂින්ඩෝ වට්ටක්ක ගෙඩි ටික ගෙදර ගෙනල්ලා තිබ්බා. ඇය වට්ටක්ක ගොඩෙන් හොඳ සරුවට හැදිලා තිබ්බ එක ලොකු වට්ටක්ක ගෙඩියක් වෙන් කරලා තියාගත්තා වට්ටක්ක ව්‍යංජනයක් හදාගන්න. ඊළඟ දවසේ උදෙන්ම ඇය තමන්ගේ හේනිදම් කොටසේ වැඩවලට ගියා. ඔන්න ඔය අතරේ පැල්පත ඇතුලේ නම් හරි අමුතු දෙයක් තමයි සිද්ධ වුණේ. මේසුඩ ගොඩ ගහලා තිබ්බ වට්ටක්ක ගොඩේ වට්ටක්ක කිහිපයකට ඇස් ඇවිල්ලා එක පාටම පණ එන්න ගත්තා. මෙන්න බොලේ එක පාරට වට්ටක්ක බබාලා මතු වුණා. වට්ටක්ක ගෙඩි තුනකින් ඇඟපත ඇවිල්ලා බබාලා තුන්දෙනෙක් ගාවා. වට්ටක්ක ඔළු තිබ්බ මේ පුංචි බබාලා ටික ටික වෙලාවකින් ඇත්තම බබාලා වුණා. ඒත් එක්කම ලිප ළඟින් සද්දයක් ඇහුණා. මේ පුංචි පැංචු ටික හැරිලා බැලුවේ ඒ මොකද්ද කියලා. එතකොට තමයි දැක්කේ තවත් වට්ටක්ක ගෙඩියක් පැද්දි පැද්දි ඉන්නවා. චූටි මල්ලේ එන්න මල අවිත් උදව් දෙන්නාන අපේ අම්මට උදව් වෙන්න චූටි මල්ලේ එන්න මල. ඒත් එක්කම ලිපෝඩි තිබ්බ වට්ටක්ක ගෙඩියටත් පණ ආවා. මේ පුංචි පැංචත් පහලට ආවට පස්සේ ටික වෙලාවකින් මේ පැංචත් පුංචි බබෙක් වුණා. ඔන්න ඉතින් මේ පුංචි පැංච ඔක්කොම සතුටෙන් ගේ පුරාම වත්ත පුරාම සින්දු කියමින් දුවන්න පනින්න පටන් ගත්තා. හැබැයි ලිප ළඟ හිටපු පුංචි බබා නම් ටිකක් අන්දමන්ද වෙලයි හිටියේ. ඉතින් එයා එතනම ඉඳගෙන කවටේක් වගේ කට පුරාම ලොකු හිනාවක් දාගෙන තමන්ගේ සහෝදර සහෝදරියන් දිහා ඔහේ බලාගෙන හිටියා. ඔන්න ටික වෙලාවකින් පැංචු පැංචුව ටික ගෙදර වැඩවලට බැස්සා. ඒ අය කඩිසර විදිහට ගෙදරත් වත්තත් සුද්ධ පවිත්‍ර කළා. ෂින්ඩෝ ගෙදර ආවහම කන්නේ කියලා ඇයට කෑම උයලා තිබ්බා. කිලුටු රෙදි ටිකත් ඔක්කොම හොදලා දැම්මා. කුකුලන්ටත් කෑම දාලා උන්ව කූඩුවට දැක්කුවා. මේ විදිහට පුංචි පැංචියෝ ටික ගෙදර වැඩ ඔක්කොම හොයලා බලලා කරා. ඔන්න එදා හැන්දෑව ෂින්ඩු පොලට යන්න හිතාගෙන කලින්ම ගෙදරෙත්ති අල්ලපු ගෙදර කාන්තාව දුවගෙන ආවා. මේ කවුදානේ අර ඔයාගේ වත්ත පුරා දුවපැන ඇවිදින කොළු කෙලි රංචු? කොහෙන්ද ඒ අය ආවේ? ඒගොල්ලෝ ගෙදර වැඩ කටයුතු කරලා දෙන්නේ මොකද? මොන කොළු
විහිළුව කිලි රංචුවක්ද? ඔහෙනම විහිළුවකට ගත්තද? ඈ? හ්ම්. මොනවා කියනවද මන් දන්නේ. සින්ඩොට තමන්ව විහිළුවට ගන්න හින්දා හොඳටම කේන්ති ගියා. හැය කනස්සල්ලෙන්ම ගෙදරට ආවා. හැබැයි ගෙදරට ආවට පස්සේ දැක්කදෙන් ඇය ගැස්සිලා ගියා. ඔක්කොම වැඩ ටික තිතටම කරලා ඇය දුවගෙන කුස්සිය පැත්තටත් ගියා. කුස්සියට ගියාට පස්සේ ඇයට කන්න කෑමත් හදලා තියලා ඇයට හිතා ගන්න බැරි වුණා කවුද මේ දේවල් කරන්නේ කියලා. ඇය ඒ මේ අත හැම තැනම හෙව්වා. කවුරු හරි ගෙදර ඉන්නවද? කවුරු හරි ඉන්නවද? ඇය ගෙදර ඒ මේ අත හැම තැනම හෙව්වත් කවුරුවත්ම හොයා ගන්න බැරි වුණා. ඇයට ඒ නිසා හිතා ගන්න බැරි වුණා. ඊළඟ දවසත් උදා වුණා. ෂින්ඩ සුපුරුදු පරිදිම එදත් හේනට ගියා. එදිනත් හවස ගෙදර ආවට පස්සේ ෂින්ඩට හිතා ගන්න බැරි වුණා. අදත් ඇයට රසවත් කෑමත් හදලා ගෙදරත් ඔක්කොම අස් කරලා තිබ්බා. එතත් ඇයට කාවත් හම්බුනේ නැති නිසා කනස්සල්ලෙන්ම නිදාගත්තා. ඔන පහුවෙන්දා උදේම නැගිටලා කල්පනා කරන්න පටන් ගත්තා. අනේ මන්දා, දැන් දවස් කීයක්ද? අටක් ගෙඩි ටීවී ගුණ ගන්න පොලේ පැත්තේ යන්නත් බැරි වුණා. මොකද අනේ මේ අපේ ගෙදර වෙන දේවල්. අද නම් මං කොහොම හරි හොයා ගන්න කවුද මට උදව් කරන්න කියලා. හ්ම්. ඊළඟ දවසේ චින්ඩු හේනට යනවා වගේ පෙන්නලා දොර මුල්ලේ ඇවිල්ලා හැංගුණා. ඔන්න එතකොට තමයි ඇය දැක්කේ වටක්ක ගෙඩි ටික පුංචි පැංචි බවට පත්වෙන හැටි. ඔන්න ඉතින් සුපුරුදු විදියටම පුංචි වටක්ක බබාලා ටික ඇත්ත බබාලා වෙලා ඔන්න දුවන්න පටන් ගත්තා. චූටි මල්ලි හැරෙන්න. ඒකම ලිපෝඩ තිබ වටක්ක ගෙඩියත් පුංචි පැංචෙක් වුණා. මේ පැංචත් ඉතින් වෙනද වගේම පරක්කු වෙලා නැගිටලා දුවලා ගියා. ෂීනුට නම් මේ වෙන දේවල් අදා ගන්න බැරුවයි බලාගෙන හිටියේ. ඔන්න සුපුරුදු විදිහටම පැංච පැංචෝ ටික එකතු වෙලා ගෙදර වැඩ සේරෝම කරන්න පටන් ගත්තා. ගෙදර වැඩත් සේරෝම කරලා ආපහු කුස්සියට දුවගෙන ආවේ වටක්ක ගෙඩි වගේ පෙස්වලා ගන්නයි. පුන හැමදේම හොරෙන් බලන් හිටිය ෂින්ඩෝ අම්මා එතනට දුවගෙන ආවා. අනේ එපා එපා, ඔගොල්ලෝ ආයේ වටක හැඩයට වෙස් පෙරල ගන්න එපා. මට කවදාවත් නොහිටිය මගේ පුංචි පැටව ටික තමයි ඔයාලා. අද ඉඳන් මම ඔයාලව ආදරෙන් බලා ගන්න. අනේ ආයේ වෙස් මාරු කරගන්න එපා. ඔන්න එදා ඉඳන් ෂින්ඩෝ අම්මා ළමයි ටික ඇගේ ළඟ තියාගත්තා. ඈට තවත් නම් තනිකමක් නම් දැනුනේ නැහැ. දරෝ ටික ඇයට හරි හරියට උදව් කරා. ඇය ඉඩකඩනුත් ගොඩක් ගත්තා. ඒවල එළවලු පළතුරු උතුරන්න අස්වැන්නක් තිබ්බා. මේ ඔක්කොම අතරේ වටක්ක බබාලගේ පුංචිම මල්ලිට හැමෝම කතා කරේ බට්ට කියලා. ඉතින් මේ බට්ටන කිසිම උදව්වක් පදව්වක් නැතුව ලිප ළඟ ඉඳගෙන කවටේක් වගේ නිතරම හිනාවෙලයි හිටියේ. බොහෝ වෙලාවට ෂින්ඩු මේ ගැන නිතරම් තැකීමක් කරේ නැහැ. මොනවා වුණත් බට්ට තමයි ඈ වැඩියෙන්ම කැමති දරුවා. එයා හරි හොඳ තැම්පත් දරුවෙක්නේ. ඔහොම ටික කාලයක් යනකොට ෂින්ඩු ලොකු ධනපතියෙක් වුණා. හැබැයි ඉතින් ෂින්ඩු වෙහෙසටපත් වුණාම නැත්තං ඇවිස්සුනාම ඇට පේන්න බැරුවම යන්නෙත් මේ බට්ටම තමයි. එපා කරපු කොල්ලා. අයියාගේ සහෝදර සහෝදරිය වගේ වැඩක් පලක් කරන්න බැරි. ෂින්ඩු මොන කතාව කියුවත් බට්ටනම් හිනා වෙලා බලාගෙන ඉන්නවා. ඔන්න එක දවසක් ෂින්ඩු එළවලු පාත්තියේ පැත්තට ගියා සුප්පේකට එළවලු ටිකක් කඩාගෙන එන්න. තද අවුවේ ඉඳලා මැටි හට්ටියකට එළවලුත් පුරවගෙන එනකොටම ඇය බට්ටගේ ඇඟේ හැප්පිලා ඇදගෙන වැටුණා. හට්ටියත් කුඩු වුණා. එළවලු හැම තැනම විසි වුණා. ෂින්ඩුට හොඳටම තරහ ගියා. උඹ තක්කඩි කොල්ලා, මම කියලා තියනවා නේද මම එන පාරෙන් අයින් වෙලා ඉන්න කියලා? අනේ අනේ, ඉතින් මම මක් කරන්නද? උඹ ඉතින් හරිම ළමෙක් නෙමෙයිනේ. නිකම්ම නිකම් වට්ටක්කයක් විතරයිනේ. කාට කියන්නද මේවා? එහෙම කියනවත් එක්කම බට්ට වට්ටක්ක ගෙඩියක් වුණා. බට්ට බට්ට පුතේ, මේ මම මොකද්ද මේ කනේ?
අනේ මට්ට පුතේ මං දුර දිග හිතා මතක් කියපු දෙයක් නෙමෙයි ඔයා වට්ටක්කයක් නෙමෙයි පුතේ මගේ හොඳ පුතා ඔයයි බට්ටගේ සහෝදර සහෝදරයන්ටත් හරිම දුකයි මේ වුණ දේ ගැන කර කියාගෙන දෙයක් නැතිම තැන අන්තිමට සුපුරුදු සින්දුව කියන්න ගත්තා චූටි මල්ලේ එන්න මල්ලේ ඇවිත් උදව් දෙන්නානේ අපේ අම්මට උදව් වෙන්න චූටි මල්ලේ එන්න මල්ලේ 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 එන්න මල්ලේ ඇවිත් උදව් දෙන්නානේ අපේ අම්මට උදව් වෙන්න මල්ලේ එන්න මල්ලේ සහෝදර සහෝදරියෝ කොයි විදිහට සින්දුව කිව්වත් වට්ටක්ක ගෙඩිය හෙල්ලුනේවත් නැහැ. ෂින්ඩු ගොඩාක් වෙලා තිස්සේ වට්ටක්ක ගෙඩිය ළඟට වෙලා ඇඬුවා. ෂින්ඩු ගොඩාක් වේදනාවෙන් අඬ අඬ ඉද්දි ෂින්ඩුගේ ඇස්වල තිබ්බ කඳුළු වට්ටක්ක ගෙඩිය උඩට වැටුණා. ෂින්ඩුගේ කඳුළු වට්ටක්ක ගෙඩිය උඩට වැටෙනවත් එක්කම වට්ටක්ක ගෙඩිය හෙල්ලෙන්න පටන් ගත්තා. ඊළඟට හෙමින් හෙමින් වට්ටක්කේ වෙනස් වෙන්න ගත්තා. ආයමත් වෙනස් වෙලා වට්ටක්කේ බට්ටා වුණා. ෂින්ඩුට බොහෝම සතුටුයි ආයමත් බට්ටව දෙක ගන්න පුළුවන් වුණාට. එදා ඉඳන් ඇය දරුවන්ට බැන වදින්න කෑ ගහන්න ගත්තේ නැහැ. මේ වෙච්ච දේ නිසා ෂින්ඩු හොඳ පාඩමකුත් ඉගෙන ගත්තා. චූටි ළමයි ටිකත් ෂින්ඩුට බොහෝම සුවපහසුවට ඉන්න ඇයට උදව් කළා. ආයෙනම් කවදාවත්ම ෂින්ඩු පුංචි බබාලට නිකරුණේ බයින්න ගත්තේ නැහැ. ඉතින් එදා ඉඳලා ඔවුන් ජීවිත කාලෙම ගොඩාක් සතුටින් එකට ජීවත් වුණා. අද කතාවෙන් අපිට කියලා දෙන පාඩම තමා දුර දිග නොබල අපි අනිත් අයට කියන සමහර පරුෂ වචනවලින් අපි ළඟ ඉන්න වටිනාම පුද්ගලයන් අපෙන් ඈත් වෙලා සදහටම උනත් වෙන් වෙලා යන්න පුළුවන්. ඒ නිසා අපි කතා කරන වචන වලින් කාගෙවත් හිත නොරිද්දෙන්න අපි ජීවත් වෙන්න ඕනේ.